ඉතින් එම්ලේ නන්දගේ ගෙදර ගියපුව වෙලාවේදී ඇගේ මොබයිල් එක රින් වෙනවා. එම්ලේ පර්ස් එකෙන් ඇගේ මොබයිල් එක අරගෙන බලනවා. අය අගස්තියාගේ නම බොස් මහත්තයා කියලා තමයි සේව් කරගෙන තියෙන්නේ. කොහොමද ඔහුගේ කෝල් එක ආවා කියලා දැනගත්තට පස්සේ එම්ලේ ෆෝන් කෝල් එක කට් කරනවා. අගස්තියාට නම් මේ වෙලේට හරිම කේන්ති. ඔහු කියනවා මේ මොන විකාරයක්ද? මෙයාමගේ ෆෝන් කෝල් එක කට් කරලා දැම්මා. එම්ලේට නන්දට හොඳ දෙකක් කියන්න ඕන නිසා තමයි අගස්තියාගේ ෆෝන් කෝල් එක කට් කරලා දැම්මේ. එම්ලේ කියනවා නන්දේ මෙන්න මේක හොඳට අහගන්න. මං ගාව සල්ලි නැහැ. අපවතාව අගස්තියා ෆෝන් කෝල් එකක් ගන්නවා එම්ලේට. එම්ලේ මොබයිල් එක ගන්නවත් එක්කම පර්ස් එකේ තියෙන සල්ලි මිටියක් බොල්බොලයි පල්ලොයි දෙන්නම දකිනවා. බොල්බොල් කෑ ගහනවා. අනේ අම්මේ බලන්නකෝ. පර්ස් එකේ මෙච්චර සල්ලි මිටි දාගෙනත් සල්ලි නැහැ කියන විදිහ. පල්ලො නැන්දත් කියනවා. මේකෙල්ල නම් මහමු මහ බොරු කාරියා. එම්ලේ අපහු නැන්දට කියනවා. නැන්දේ ඔයා කැමති ඕන විදිහකට හිතා ගන්න. මං ඔයාට සත පහක්වත් දෙන්නේ නැහැ. කතාව එච්චරයි. එහෙම කියලා එම්ලේ යන්නයි හදන්නේ. ඉතින් බොල්බොල් කියනවා අම්මට. අම්මේ සල්ලි දෙන්නේ නැත්නම් මෙයාට ගොඩක් පසුතැවිලි වෙන්න සිද්ධ වෙවි. එම්ලේ පැත්තකට ගිහලා අගස්තියාගේ ෆෝන් කෝල් එක ආන්සර් කරනවා. එම්ලේ අහනවා ඇයි මේ මොකද කෝල් කරන්නේ? අගස්තියා කියනවා මොකද කෝල් කරන්නේ? තමුන් මේ කොහෙද ගියේ කියන්නේවත් නැතුව එකපාරටම ගෙදරින් අතුරුදහන් වෙලා. එහෙම දිවට මගේ ෆෝන් කෝල් ආන්සර් කරන්නෙත් නැහැ. ඔයා කොහෙද ඉන්නේ? එම්ලේ කියනවා හරි දැන් ඔයා මට කතා කරේයි. අගස්තියා එතකොට උත්තර දෙනවා මටවත් එක විකාර කතා කරන්න කොහොමත් උවමනාවක් නැහැ. ඔයාට අද අපේ ගෙදර කොසේ චාරිත්‍ර කරන්න සිද්ධ වෙනවා. පුළුවන් තරම් ඉක්මනටම ගෙදර එන්න. මේ දැම්මම. එම්ලේ අහනවා මොකද කිව්වේ? මේ දැම්මම ගෙදර එන්න? අගස්තියා කියනවා ඔව් මං ඔයටි ඩෙලි ඇලවන්ස් එක දීලා ඉවරයිනේ. දැන් මොකද තියෙන ප්‍රශ්නේ? එම්ලේ අපහු කියනවා මට තව සල්ලි ඕනේ. අගස්තියා අහනවා මොකද මේ පිස්සුව? මොකද වෙලා තියෙන්නේ? එම්ලේ කියනවා එහෙම ඉතින් අලුත් චාරිත්‍රයක් කරන්න තියෙනවා නම් මට සල්ලි ගන්න වෙනවා. තව චාරිත්‍රයක් තියෙනවා නම් ඒකටත් සල්ලි ගන්න වෙනවා. මට රුපියල් 10,000ක් තිබුණම හොඳටම ඇති. එතකොට මම මේ දැම්මම ඔයාගේ ගෙදරට ඇවිල්ලා අදාළ චාරිත්‍රය කරන්න දෙන්නම්. අගස්තියා කේන්තියෙන් කියනවා ඔයාට මම විහිළුවක් වෙලාද? අමතකුණාද මං වටේ සල්ලි දුන්නා කියලා? එම්ලේ කියනවා අපහ මේකයි කතාව. ඔයාට ඔය චාරිත්‍රය කරන්න ඕනෙම නම් මං ගෙදර එන්න ඕනෙනේ. මට ගෙදර එන්න නම් රුපියල් 10,000ක් ඕනේ. එච්චරයි. එහෙම කියලා එම්ලේ ෆෝන් කෝල් එක කට් කරලා දානවා. එම්ලේ ඊට පස්සේ නන්දගේ ගෙදර තියෙන ඇගේ ඇඳුම් වගේක් පැක් කරගන්න හදනවා. ඇඳුම් පැක් කරන ගමන් එම්ලේ කල්පනා කරනවා සමහර විට ගෙදර කට්ටියම මං එක්ක කොසේ චාරිත්‍රය කරනකම් බලාගෙන ඉන්නව ඇති. අගස්තයා උඩින්දගෙන පහළට එනකොට ගෙදර කට්ටිය මග බලාගෙන ඉන්නේ. මොකද ඔහුගේ උත්තරය කියලා. විශේෂයෙන් මාචි අම්මා. ඔන්න සොනාලි ඉස්සරහට ඇවිල්ලා අහනවා. ලල්ලා අපේ නෑනන්නේ කොහෙද? අගස්තයාට මතක් වෙනවා එම්ලේ ෆෝන් කෝල් එකෙන් කියපු දේ. මට දැම්මම රුපියල් 10,000ක් දුන්නොත් කුසේ චාරිත්‍ර කරන්න මට එන්න පුළුවන්. සොනාලි අහනවා අගස්තයා නිශ්ශබ්දව හිටපු නිසා. ඇයි ඔය නෑනන්නේත් එක්ක කතා කරේ නැද්ද? අගස්තයා ආචාර්යම්මට කියනවා ආචාර්යම්මේ ඇත්තටම මේක හදිසි සිටුවේෂන් එක. ඒකයි එයා චුට්ටක් එළියට ගිහිල්ලා තියෙන්නේ. සොනාලි කියනවා ආචාර්යම්මේ බලන්නකෝ දවස් දෙකකට කලින් මෙයා බොහොම ආදරෙන් අපේ නෑනන්නේව ගෙදරට එක්කරගෙන ආවා. හැබැයි දවස් දෙකකට පස්සේ එයාගේ මහත්තයාටත් කියන්නේ නැතුව ගෙදරින් එළියට ගිහිල්ලා. මේක වෙන්න පුළුවන් දෙයක්ද? නෑ මම මේ කියන්නේ මට හරි නැන්දට හරි ඒක ආචාර්යම්මට. එයා එළියට යනවා කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න තිබුණනේ. එයාට එයාගේ මහත්තයාගේ පවුලෑම වැදගත් නැද්ද? ආචාර්යම්ම මෙතනින් යන්න හදද්දී අල්ක අහනවා අම්මේ දැන් එතකොට කොසේ චාරිත්‍රයට මොකද වෙන්නේ? ආචාර්යම්ම කියනවා ඒ චාරිත්‍රය කරන්න ඕන කෙනා ගෙදර නැත්නම් මම මොනා කරන්නද? වාඩි වෙලා බලාගෙන ඉන්න එයා එනකම්. එහෙම කියලා ආචාර්යම්ම කේන්තිය මෙතනින් යනවා. ආචාර්යම්මගේ කේන්තිය දැකලා අල්කටයි සොනාලිටයි දෙන්නට නම් හරිම සතුටුයි. ඉතින් ඇඳුම් ටික පැක් කරගත්තට පස්සේ එම්ලේ ට්‍රංක පෙට්ටියයි ෆෝන් එකයි බෑග් එකයි තුනම ඔස්සගෙන ගෙදරින් එළියට බහලා යන්නයි හදන්නේ. හැබැයි එළියට බහින්න කියලා අනියති යන්තිම එම්ලේගේ කකුල් දෙක පිච්චෙනවා. ඒකත් ඉතින් බුල්බුල්ගේ පල්ලුගේ වැඩ. මෙයාලා එතන පඩේ ගාවට අඟුරු දාලා එම්ලේගේ කකුල පිච්චෙන්න එම්ලේ හැමම ට්‍රංක පෙට්ටියත් එක්ක බිමට ඇදගෙන වැටෙනවා. එම්ලේ හැරිලා බලනවා ඇත්තට මෙතන මොනවද තිබ්බේ කියලා. ඇය දකිනවා
ගිනි අඟුරු වගේක් එතන දාලා තියෙනවා කියලා. මුල්බුල් බොරුවට ඉම්ලිගාවට දුවගෙන එනවා. ඇවිල්ලා කෑ ගහනවා. අනේ අම්මේ ඉක්මන් කරලා එන්නකෝ. බලන්න අපේ ඉම්ලි රජනට වෙලා තියෙන දේ. එයාගේ කකුල පිච්චිලා. අනේ පව් අසරණේ. ඉම්ලෙන්න හරිම වේදනාවෙන්. පල්ලු කියනවා. ඉම්ලියා බරද්ද ඉතින් ඔයාගෙනේ. අපි හොඳින් සල්ලි ඉල්ලනකොට වට දෙන්න තිබුණා. එහෙනම් ඔයාට මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ. සල්ලි ටික පාඩුවේ දුන්නනම් ඔයාගේ කකුලත් බේරෙනවා. අපහ අගසයෙන් කෝල් එකක් එනවා. ඉම්ලි මොබයිල් එකත් අරගෙන පැත්තකට යනවා. හැබැයි යගේ හෑන්ඩ් බෑග් එක එතනමයි. බුල්බුලුයි පල්ලුයි දෙන්න හෑන්ඩ් බෑග් එක අරගෙන ඒක තිබ්බ සල්ලි මිටි දෙකක් අතට අරගන්නවා. ඉම්ලි බොහොම අමාරුවෙන් තමයි ගේ ඇතුළට යන්නේ. ඇගේ යටිපතුල පුරාවටම ලේ. ඇය වේදනාවෙන් කෑ ගහනවා. බොහොම අමාරුවෙන්. ඊටත් පස්සේ අමාරුවෙන් කකුල ලං කරගෙන කකුලට පිඹිනවා. ඉම්ලි දකිනවා අගසයෙන් ෆෝන් කෝල්ස් ගොඩක් ඇවිල්ලා කියලා. ඇය කල්පනා කරනවා බොස් මහත්තයා මං කොහොම හරි එනවා. අනේ මට සල්ලි ඕනේ නෑ. ඒත් මං කොහොම හරි එන්න ඕනේ. ඒත් මං කොහොමද එන්නේ? මං මොකද කරන්නේ? ඉම්ලි වොයිස් මැසේජ් එකක් එවනවා ගස්සයට. බොස් මහත්තයා මට සමා වෙන්න. ආච්චි අම්මට කියන්න මට සමා වෙන්න කියලා. මං එනකම් බලාගෙන ඉන්න සිද්ධ වුණාට මට සමා වෙන්න කියන්න. ඇත්තටම මං කරේ පාපයක්. මගේ අතින් සිද්ධ වුණේ ලොකු පවා. හැබැයි බොස් මහත්තයා මං ඉක්මනට එන්න උත්සාහ කරනවා. ඇත්තමයි. අනේ මං වගේ සල්ලිල්ලුවනේ මට ඒකටත් සමා වෙන්න. මට මුකුත් ඕනේ නැහැ. මට කිසිම සල්ලියක් ඕනේ නැහැ. මං හැම චරිතයක්ම කරන්න. මට සමා වෙන්න. මං ඉක්මනටම එන්න බලන්න. ඉම්ලි අඳානහම වොයිස් මැසේජ් එක කියනවා. තව පොඩි වෙලාවක් ඉඩ දෙන්න කියනවා. ඒ විදිහටයි වොයිස් මැසේජ් එක සෙන්ඩ් කරනවා. ඉම්ලි බොහොම අමාරුවෙන් තමයි නැගිටින්නේ. එහෙමම සපත දෙකක් දාගෙන යන්නයි හදන්නේ. කකුල් දෙකේ වේදනාව කොච්චර වැඩි වුණත් ඉම්ලි හයියෙන් දුවගෙන යනවා. මොකද මේ වෙලාවෙ ගෙදර ඉන්න ඕනේ නිසා. ඒ අතරේදී සොනාලි ඇවිල්ලා අගස්සයට කියනවා. ලල්ලා මට නම් මෙහෙම දෙයක් හිතෙනවා. ඔයා ඇත්තටම අපේ නෑනන්ටිව බැඳලා තියෙන්නේ එයාට තියෙන ආදරයට නෙමෙයි මගෙන් බිස්නස් එක උදුරගන්න. එයා ඔයාගේ බිරිඳ නේද? එතකොට අගස්සයා සොනාලිට උත්තර දෙනවා. ඔකේ ඔයා මෙහෙම දෙයක් කරන්න. ඔයා ඔයාගේ රූම් එක රීඩෙකරේට් කරන්න. ඔයාට පුළුවන් ඔයාගේ රූම් එකේ අපේ මැරේජ් සර්ටිෆිකේට් එකත් එක්ක අපි දෙන්නගේ වෙඩින් පික්චර්ස් ටිකක් එල්ල ගන්න. එතකොට ඔයාට මතක තියෙවිනේ අපි දෙන්න නීත්‍යානුකූලව කසාද බැන්ද කියලා. ඇත්තටම මං ඔයාට තව අයිඩියාස් කීපයක් දෙන්නම්. ඉම්ලිගේ මංගල සූත්‍රය වගේම සින්දූර් ඒ ටිකත් කොහේ හරි ෆ්‍රේම් කරලා තියාගන්න. මැරේජ් සර්ටිෆිකේට් එකෙත් කොපි එකක් අරගෙන ඒක ප්‍රින්ට් කරලා ඒකත් ෆ්‍රේම් කරලා තියාගන්න. සොනාලි කියනවා ඔච්චර සීරියස් වෙන්න ඕනේ නෑ ලල්ලා. ආච්චිම බිස්නස් එක ඔයාගෙන මට ට්‍රාන්ස්ෆර් කරලා ඉවරයිනේ. හැබැයි තාමත් කම්පැනි එකේ ඩිරෙක්ටර් මේ මම. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔයාට කවදාවත් කම්පැනි එකේ ඩිරෙක්ටර් වෙන්න බෑ. මං එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ. දැන් කොහොමත් ආච්චිම තේරුම් ගනීවි. ඔයාගේ හිතේ තිබ්බ ප්ලෑන් එක මොකද්ද කියලා. බිස්නස් එක මගෙන් ගන්න ඕමනා වෙච්ච නිසා ඉම්ලිව මේ විදිහට කසාද බැන්ද කියලා. ආච්චිමට උනත් තේරුම් ගන්න බැරි වෙන එකක් නැහැ. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ ආච්චි අම්මා අනිවාර්යයෙන්ම බිස්නස් එක මගේ නමට ට්‍රාන්ස්ෆර් කරනවා. එතකොට ඉතින් ඔයාට මුකුත්ම කරන්න වෙන්නේ නැහැ. අගස්සයා කියනවා එතකොට. අගස්සයා සිං චෞත්‍රි මට මං ගැන හොඳටම විශ්වාසයි. ඩිරෙක්ටර්ෂිප් එක වුණත් ආච්චි අම්මා මගේ නමට ට්‍රාන්ස්ෆර් කරනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඔයා ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ අක්කේ. ඔයා මගේ අනාගතය ගැන හිත හිත ඉන්නවට වැඩිය හොඳ නැද්ද? ඔයාගේ අනාගතය ගැන කල්පනා කරන්න. සොනාලි කියනවා හරි හරි ඔයාත් ඔයාගේ බිරිඳ ගැන චුට්ටක් කල්පනා කරලා බලන්න. එයා ගැන හිතන්න. අනතරම එයා දන්නේ නෑනේ එයා කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ ආච්චි අම්මා ඉන්නේ ගොඩක් කේන්තියෙන්. අපි බලමු ආච්චි අම්මා ඔයාලට කොහොම සලකයිද කියලා. කොහොම හරි වෙලාව දවල් දෙකත් වෙලා ආච්චි අම්මා නම් ඉන්නේ ගොඩක් කේන්තියෙන්. ගෙදර කට්ටියම එකතු වෙලා ආච්චි අම්මා කියනවා ඉම්ලි තාමත් ගෙදර ආවේ නෑ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ගැටෝ මොකද්ද මේකට හේතුව? ඔයාගේ බිරිඳ ඔයාට කෝල් එකක් දුන්නද? අගස්සේ ඉස්සරහට වෙලා කියනවා ආච්චි අම්මේ මං ඉම්ලිට කතා කරා. එයාගේ ගෙදර පොඩි හදිසියක්. ඇත්තටම මොකක් හරි වැදගත් දෙයක්. ඒකයි එයාගේ ගෙදර කට්ටිය ගාවට ගිහිල්ලා තියෙන්නේ. ආච්චි අම්මා කේන්තින් අගස්සයට කෑ ගහනවා. එතකොට මේ ගෙදර චාරිත්‍ර ඒවට මොකද්ද කරන්නේ? කසාද ඔයාගේ කැමැත්තට වුණා කියලා අනෙක් දේවල් එහෙම කරන්න බෑ ගැටෝ. මං කියන දේ ඔයාලා කාටවත් තේරුම් ගන්න බැරිද? එහෙම කතා කර කර ඉන්නකොට තමයි බොහොම අමාරුවෙන් ඉම්ලි කඩිමුඩිය මේ පැත්තට දුවගෙන එන්නේ. ආච්චි අම්මයි ගෙදර අනික් කට්ටියයි දකිනවා
ඉම්ලිව අගස්සයා ගෙහිලා ඉම්ලිව පැත්තකට ඇදලා ගන්නවා. අගස්සයා කියනවා මං තමුන්ට කිව්වේ පුළුවන් තරම් ඉක්මනට ගෙදර එන්න කියලා. ඉම්ලි කල්පනා කරනවා මම මෙයාට මැසේජ් එකක් දාලා ඒක අහලා තේ මෙයා මට මේ විදිහට කෑ ගහන්නේ. අගස්සයා කියනවා තමුන්ට තව සල්ලි ඕන නිසානේ මේ විදිහට මගේ පවුල කට්ටිය ඉස්සරහා මම අපහසුතාවයට පත් කරන්නේ. අනික මගේ පවුලේ අයට ඔයා නිසා මෙච්චර වෙලා බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඉම්ලි කියනවා හැබැයි ඉතින් ඔයා මට තාම මං එල්ලප ගන්න දුන්නේ නැහනේ. අගස්සයා කියනවා දෙනවා තවත් නාඩගම් නැටන්න නැතුව මෙන්න මෙහෙ එනවා. අගස්සයා ඉම්ලි වැදගෙන යන්න හදද්දී ඉම්ලිගේ කකුල ටිකක් රිදෙන්න ගන්නවා. බලමු එනකට මොකද වෙන්නේ කියලා.